COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතර කොළඹ අට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 87ක පිරිමි පුද්ගලයෙක්ද වනවා. ඔහු කොළඹ ජාතික රෝහලේදී පසුගිය නොවැම්බර් මාස 26 වනදා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්ද මියගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේදී ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මොහු පසුගිය නොවැම්බර් මාස 25 වන දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, නියුමෝනියා තත්ත්වය සහ COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ හෘදය ආබාධය. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් මාස 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ ආඝාතයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ප්‍රජා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 559 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 553 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 253ක්. ගම්පහ ප්‍රදේශයෙන්ද ආසාදිතින් 65ක් හා කළුතර ප්‍රදේශයෙන්ද වාර්තා වූ ආසාදිතින් 35 දෙනාද ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව ඊයේ දින වන විට 18,000 සීමාව ඉක්මවා ගිය අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 22,000 සීමාව ඉක්මවා ගියා. කෑගල්ල මහරෝහලේ සේවය කළ හෙද නිලධාරිනියකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මාදම්පේ හා ආරච්චි කටුව යන ප්‍රදේශවලින්ද කොවිඩ් ආසාද්‍ය පුද්ගලින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේදී හඳුනා ගැනුණා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. සීතාවක අපනයන කලාපයේ කර්මාන්ත ශාලා තුනක පුද්ගලින් 12 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් යහල්බත්ත, කුරුවිට, ඇහැලියකොට, කිරියල්ල හා රුවන්වැල ප්‍රදේශවල පදිංචිකරුවන්. බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දීපවාලී උත්සව සමයෙන් පසු භගවන්තලව ප්‍රදේශයට පැමිණි 5 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ 28 හැවිරිදි 1ද රුපියකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදී භගවන්තලාව පොලිසිය නිලධාරීන් සහ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව අදාළ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඊයේ රාත්‍රියේදී කටයුතු කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.